YouTube band is Nurka Lagarin, TMX PODDA YouTube channel at Valava, I won't get a billion no eating. Other Tapi on Katakarna, everything without revision part mark, date paint again, happy, Ikman Katakarum, when every day. Date painter, Ekdas Namasiat, Ekdas Namasi, Hatta Kalekamai, Hitty. Eating England Day, Royal Academy, Puhuno Labum and made David Painter, Shastale, Atartavadi, Rethi in Tanwa, Situam Nirmanikarpo, Chitrashil PA. Eating Eva Gamatamai, Mohu, Alek Chitra and the Impiliman, the Visheshak New Vidheta Katakarpo, Sitkaretamai, and made David Painter again. Eating Etuma thing. නිර්තුමාගේ මෙන්න මේ නිල ආලේ කෙරුව නිර්මාණය වෙනවා ඩේවිඩ් පේන්ටර් මහතා අතින්. ඉතින් මොහුගේ වැදගත්ම කාර්යය තමයි මෙන්න මේ මහනුවර ත්‍රිත්ව දේවමඳුරේ අඳින්න ලැබු සිතුවම් සමූහය. ඉතින් මහනුවර ත්‍රිත්ව දේවමඳුරේ ඇඳපු ඒ සිතුවම් තමයි ගොඩක් සුවිශේෂී වෙන්නේ මෙතුමාගේ. Right, ඉතින් ඒවා මෙන්න මේ ක්‍රිස්තියානි සිතුවම් කලාවේ සුවිශේෂී නිර්මාණ සමූහයක් වශයෙන් අපිට ඒ සිතුවම් ටික හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙයාගේ වැදගත්ම කාර්යය මොකක්ද කියලා අපි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ආට උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අර ත්‍රිත දේවමඳුරේ ඒ සිතුවම් සමය තමයි මෙයාගේ ලොකුම කාර්යභාරයනේ. Right. ඉතින් ඒකදී යනපු සිතුවම් වල මෙන්න මේ කිතුණු තේමා ස්වදේශික මානව ඒ වගේම පාරිසරික පද්ධතිය සමග ගලපා නව අරුතක් අලුත් දෙයක් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා බොහෝ ත්‍රිත දේවමඳුරේදී. ඒ කියන්නේ මෙයාගේ සංකල්පය උනේ ක්‍රිස්තියානි ඒ දේව සංකල්ප. නමුත් ඒවා අඳිනකොට ඒ ක්‍රිස්තියානි කිව්වට පස්සේ ගොඩක් ඒ සුද්ධෝ අනම්මනම්. නමුත් ලංකාවේ පරිසරයේ ලංකාවේ භූමි දර්ශන ඒ වගේම ලංකාවේ මිනිසුන්ගේ හැඩරුව ලංකාවේ ඉන්න ඒවත් එක්ක සංකල්පات එක්ක mix කරලා තමයි මොහු මේවා නිර්මාණය කරේ. ඉතින් මම හිතනවා ඒක ඔයාලට හරියට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඩේවිඩ් පේන්ටර් ශාස්ත්‍රීය සම්ප්‍රදායට අනුව ජීවාදර්ශ ගොන මෙන්න මේ යොදාගෙන තමයි ගණිමින් තමයි මානව රූප නිර්මාණය කරේ. ඉතින් මොහුගේ තියෙනවා වැදගත්ම සිතුවම් දෙකක් අපි ඉක්මනටම කතා කරමු. ෂණිකව වැදගත්ම කාරණා ටික කරුණු කාරණා ටික මේ සිතුවම් දෙකේ. ඉතින් මොහුගේ වැදගත්ම සිතුවම් දෙක තමයි විජය ඩ්‍රයිව විජය සරල ඇතුළත් වීම ඒ වගේම යහපත් සමරිකානුවා සමරිතානුවා කියන සිතුවම් දෙක. ඉතින් මේ සිතුවම් දෙක අපි පට්පට් ගාලා කතා කරමු. මුලින්ම කතා කරමු මෙන්න මේ විජය ඩ්‍රයිව විජය සරලට ඇතුළු වීම කියන සිතුවම ගැන. ඉතින් මේ සිතුවම ගැන කතා කරනකොට මේකේ වස්තු විශ්ය වෙලා තියෙන්නේ කිතුණු ආගමික සංකල්ප තමයි වස්තු විශ්ය උනේ. ඉතින් ඒවට බඳුරු තේමාවන් තමයි මේකේ වස්තු විශ්ය වෙලා තියෙන්නේ. මොකද්ද මේකේ වස්තු විශ්ය? කිතුණු ආගමික වස්තු විශ්ය හා බඳුරු තේමාවන් තමයි මේකද නිර්මාණය කරන්න මූලික වෙලා තියෙන්නේ. රයිට්. දෙවෙනි කාරණය මොකද්ද? මේක නිර්මාණය කරන්න දුඹුරු පැහැයේ ප්‍රභේද බහුලව යොදාගෙන තියෙනවා. මොකද්ද දෙවෙනි කාරණය? දුඹුරු පැහැයේ ප්‍රභේද බහුලව යොදාගෙන තියෙනවා. කියන්නේ තුඹුරු පැහැයේ එක එක ප්‍රභේදයන් ගොඩක් භාවිත කරලා තියෙනවා මේකට. ඒ වගේම දිගටි හැඩයෙන් යුතු රූප දැක ගන්න පුළුවන්. මොකද අනිත් කාරණය දිගටි හැඩයෙන් යුතු රූප දැක ගන්න පුළුවන්. රයිට් මම හිතනවා ඒ දෙකම තේරෙන්නේ නැති කියලා. ඉතින් තුන්වෙනි කාරණය තමයි කඳු සහිත පරිසරයක් පසුපසින් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් පිටිපස්සෙන් වාර බලා ගන්න පුළුවන් කඳු සහිත පරිසරයක් තියෙනවා. මොකද්ද කඳු සහිත පරිසරයක් තියෙනවා. රයිට්. අපේ ඒ වගේම තමයි මෙන්න මේ රූප කාය විවිධ ලක්ෂණ ඒ වගේම පරිමාණ ලක්ෂණ නිවැරදිව ඒ වගේම පරයලෝක ලක්ෂණ නිවැරදිව ඒ වගේම එළිය අඳුර දක්වලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපිට විජයග්‍රහය ජලතරයට ඇතුළු වීම කියන සිතුවම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. පට්පට් ගලපු යහපත් සමිතානවා කියන සිතුවමත් බලන්න. ඉතින් ඒ සිතුවමේ මෙන්න මේ ත්‍රිත දේවමඳුරේ ඇඳපු සිතුවම් වල මෙයද ක්‍රිස්තියානි තේමාවන් හා බැඳෙන. ඉතින් අර ක්‍රිස්තියානි තේමාවන් වලින් වලට අනුව තමයි මේ සිතුවම නිර්මාණය කරලා තියෙන්නේ. මොන තේමාවන් වලටද? ක්‍රිස්තියානි තේමාවන් වලට අනුව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. රයිට්. ස්වදේශීය පුද්ගල හා
පාරිසරික ලක්ෂණ අන්තර්ගත කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන පුද්ගලයන්ගේ ලක්ෂණ, මානවයන්ගේ ලක්ෂණ, මේ අපේ හැඩරුව, අපේ තියෙන ඒ ලක්ෂණ. ඒ වගේම ලංකාවේ තියෙන ගහකොළන්, ලංකාවේ තියෙන පරිසරය, ලංකාවේ තියෙන කඳු වැටි, අන්න ඒවා තමයි මේ සිතුවමට එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒකත් මෙන්න මේ හපස් වර්තනවා කියන සිතුවමෙන් අපිට බලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් ඒ වගේම තමයි මේකේ රෝගී පුද්ගලයෙකුට උපස්ථාන කරන්න. ඒ කියන්නේ රෝගී පුද්ගලයෙක්ට උපස්ථාන කරන, කියන්නේ උපස්ථාන කරන කියවට පස්සේ දන්නවනේ උදව් කරන, යනමන කරන උපස්ථාන කරන කෙනෙක් මෙන්න මේ පෙරබිමෙහි දක්වලා තියෙනවා. ඉතින් මේ පෙරබිමෙහි දක්වලා තියෙන අතර මේ පසුබිමේ අඳුරු වර්ණමාලාවක් තමයි ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය තමයි මෙන්න මේ යහපත් සමරිතානුවා කියන සිතුවම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපිට හොඳ තමයි සාරාංශයක් වශයෙන් ඩේවිඩ් පේන්ටර් කියන චිත්‍ර ශිල්පියා ගැන අද අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතන මේ කරුණු කාරණා වලට ගොඩක් පැහැදිලි වෙන්නේ නැති, ඒ වගේම මෙන්න මේ පොයින්ට් වශයෙන් දුන්න කරුණු කාරණා අනිවාර්යෙන් හරියට මතක තියාගන්න. ඉතින් අපි මේ වගේ තවත් රිවිෂන් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ගිහිල්ලා ඉන්නම්. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහල දෙන රතු subscribe button press කරලා මාව subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක හොඳට like කරන්න, ඒ වගේම තවත් යාළුවෝට බලන්න හොඳයි කියලා හිතනවා නම් share කරන්න. ඉතින් ඔයාගේ වටිනා comment එක පල්ලෙහාම section එකේ දාන්න අවද කරන්න එපා. ගිහිල්ලා ඉන්නම්. තවත් වීඩියෝ එකක් හමු වෙන බලාපොරොත්තු වෙයි.